එක පැත්තකින් 1.4 මිලියන් සේවකයෝ ඉන්නවා අනිත් පැත්තෙන් විශ්‍රාමිකයෝ ඉන්නවා ලක්ෂ 550. එතකොට මේ මේ දෙගොල්ලන්ගේ නඩත්තු සඳහා 2015 වසරේ රාජ්‍ය ආදායමෙන් 50%ක් රාජ්‍ය ආදායමෙන් 50%ක් වැය කරන්න සිද්ධ වුණා. 50%ට වඩා අඩුයි මේ රුපියල් 10000යි වැඩි කිරීම කරේ නැත්තම්. ඉතින් මේක විශාල වියදමක් රජයට සිද්ධලා තියෙන. දැන් මේ මේ ඡන්ද ගුණ දෙන්න කියලා තමයි මේ 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 රජයට ලොකුම ආර්ථික ආදායම කල්පනා කිරීමේ ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය පාවිච්චි කරන්නේ දැනුම කේන්ද්‍ර කරගත් සමාජ ආර්ථික ක්‍රමයක් කියලා. සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් කියලා ඒගොල්ලෝ කියන්නේ. අපි කිව්වේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක් කියලා. මේ වචනේ තේරුම ගත්තම දෙකම එකයි. වෙනස තියෙන්නේ අපි ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක් කියලා අදහස් කරේ රාජ්‍යාංශය පෞද්ගලිකාංශය දෙකම එකට එක්වි පෞද්ගලිකාංශයට මුල් තැන දී නමුත් රටේ ආර්ථික මර්මස්ථාන රාජ්‍යාංශ විසින් පාලනය කරන ජනතාවට සුබසාධන දෙන්න අවශ්‍ය කරන අංශ රාජ්‍යාංශ විසින් පාලනය කරන මිශ්‍ර ක්‍රමවේදයක් තමයි අපි මේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමවේදයක් කියලා කිව්වේ. එක්සත් ජාතික පක්ෂය අර වචන මොනවා කිව්වත් එදත් අදත් හෙටත් ඔවුන් ඉන්නේ පූර්ණ විවෘත ආර්ථික ක්‍රමයක් තුළ. ඔවුන් ඉන්නේ විවෘත ආර්ථික ක්‍රමයේ සම්පූර්ණ විවෘත ආර්ථික ක්‍රමයක් තුළ. මේ වචන සෙට් එකක් විතරයි ඒගොල්ලන්ගේ තියෙන්නේ සෝෂල් ඉකොනොමික්ස් වල. මේ පාර බජට් එක බැලුවමත් පේනවා මේකේ මේකේ සාමාන්‍ය ජනතාවට ඇති දෙයක් නැහැ. මේක තනි ක්‍රම ව්‍යාපාරිකයන්ට බිස්නස් කාර්යයන්ට විදේශීය ආයෝජකයන් සඳහා සකස් කරපු ආයතනයක්. ඒ නිසා අර එක වචනේ පාවිච්චි කරාට අපි ඉන්නේ කොන් දෙකේ. හැබැයි අපිත් එක අතකට වරදක් කරා. අපේ වරද තමයි පහුගිය රජයේ අපි අනවශ්‍ය ලෙස ප්‍රමාණිකව රාජ්‍යංශය ගැන විශ්වාසය තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමාණිකව පෞද්ගලිකාංශය ගැන විශ්වාසය තිබෙනවා. අපි මම විශ්වාස කරන අපි අතර සාකච්ඡාවකින් සම්මුතියකින් අනාගතයේ ඔබතුමන්ලා රජය පිළිටවනවා නම් අපි අර අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිව්වාගේ මේ දෙක අතර හරි සම්මිශ්‍රණයට එන්නට ඕනේ. ඒක තමයි අද ලෝකයේ පුරාම පිළිගන්න තත්ත්වය. ලෝකයේ දියුණු රටවල් පවා අද පිළිගන්නවා මේ දෙක සම්මිශ්‍රණයකින් තොරව ආර්ථික පවත්වාගෙන යන්නට බෑ කියලා. 77 රාජපක්ෂ ජේ.ආර්. ජවද මහත්මයා ගෙනපු ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් මේ රටේ පවත්වාගෙන යන්නට බෑ. අපි පොඩ්ඩකට මතක් කරලා බලමු තමන්නාස්සලාට මේ විවාදයකුත් තියෙන නිසා. දැන් ගිය පාර රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට ආපු වෙලාවේ ඒගොල්ල සම්පූර්ණ පෞද්ගලීකරණ ක්‍රියාවලියක හිටියේ. රාජ්‍ය ආදායම 40කට වැඩි කාලයක් ප්‍රමාණයක් ඒ කාලේ පෞද්ගලීකරණය කරා. ධනවතුන්ට විශාල බදු සීමාවක් දුන්නා බිලියන 20ක් විතර. රාජ්‍යාංශයට බඳවාගෙන සම්පූර්ණයෙන් නතර කරා. ඊළඟට විදුලි බල ගාස්තු වැඩි කරා. විදුලි බල මණ්ඩලෙ 7කට කැඩුවා. විදේශ සමාගම වලට ලංකා මුහුදේ මසුම් මරන්නට ඉඩ දුන්නා. අයෝස් එක ගෙනල්ලා අපේ සම්පත් තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීම පටන් ගත්තා. බංකරින් ඔපරේෂන් එකක් ගන්න IOC එකට ලයිසන් එකක් දුන්නා. දුම්රිය ගාස්තු වැඩි කරා. දුම්රිය අධිකාරියක් පිහිටවන්න උත්සාහ කරා. දැන් ආයේ ඒක ආපහු එනවා. මේ වගේ ඊළඟට මේ ගාලු කොටු වගේ ලස්සන ස්ථාන අපිට නැති වුණා. ඒගොල්ලෝ මතකද ආපහු ගමන් මේ ෆොරනර්ස්ලා දෙන ටැක්ස් එක අයින් කරා. අයින් කළා අපිට තිබිච්ච ලංකාවේ පීස කෝඩ් එක ආපහු ගමන් විදේශික වෙලා ලංකාවේ තිබිච්ච ලස්සන තැන් ටික ඔක්කොම මිලදී ගත්තා. ඉඩම් මිල අධික ලෙස වැඩි වුණා. දැන් ආයෙත් පාරක ඒක ඇවිල්ලා තියෙනවා. මේ පාර බජට් එකෙන් ආයෙත් ඒක එනවා. මේ මම මේ ටික ඔබට පෙන්වුවේ මේක තමයි ඒගොල්ලන්ගේ මානසිකත්වය. සිරිපාදේ නමුණුකලොඩ පවා විදේශිකයන්ට විකුණන්න ඒ කාලේ සැලසුම් කරා. ඒ කරගන්න බැරුණත් දෙයියගේ නාමෙන් පැරදිලා ගෙදර ගිය නිසා ඒ වෙලාවේ අවුරුදු තුනකින්. නෝ දැන් ඇවිල්ලා ඉන්නවා. මේ පාර ටික කාලයක් හිටියොත් මේ සියල්ල අපහු කරනවා. මොකද මේගොල්ලන්ට මේ රට ජාතිය ගැන නම් කිසිම හැඟීමක් නැහැ. මේ රට නම් ආදරයක් නැහැ. ඕනි විදේශිකයෙකුට රට විකුණලා මේ ආර්ථිකයේ නම්බර ටික කරකවන්න පුළුවන් නම් හරි කියන එක තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තාමත් පැහැදිලිව මේ අයවැයෙන් පේනවා. දැන් මෙන්න මේ කාරණේ තාමත් වැදගත්. මම ඔබට කිව්වා අපේ රටට අපේ රජයට තිබිච්ච ලොකුම වාසනාව තමයි යුද්ධෙන් පස්සේ මේ ගත වෙච්ච අවුරුදු 4 කාලය තුළ තමයි ලෝක ඉතිහාසයේ අධිකම තෙල් මිලක් තිබිච්ච යුගය. මේ තෙල් මිල මෙන්න මේ 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 ප්‍රස්ථාරය දිහා බලන ඔබට පේනවා 2011 විතර ඉඳන් 2014 විතර වෙනකන් ලෝකයේ තෙල් මිල බැරලයකට ඩොලර 110ක් විතර වගේ අධික මිලක තිබුණේ. ඒ නිසා තමයි අපි සියලු දිනාටම තෙල් වලට අධික මිලක් ගෙවන්නට සිදු වුණේ. ඒ කාලේ අපි තෙල් පෙට්‍රල් ලීටරයකට ගෙව්වා සාමාන්‍ය රුපියල් 67ක් විතර බද්දා. නමුත් පෙට්‍රල් මිල රුපියල් 160 ගණන් වල තිබුණේ. ඊටු ටික ඇත්තටම තෙල් මිලේ තිබිච්ච අධික වියදම නිසා. මේ තෙල් මිල 2014 අගෝස්තු වල විතර ඉඳන් වගේ අඩු වෙන්න පටන් ගත්තා.
මේ අඩුවෙන්න පටන් ගත්ත එක ජනවාරි මාසේ සම්පූර්ණයෙන්ම පල්ලයට ඇවිල්ලා බැරලයකට ඩොලර් 46ක වගේ 156ක වගේ ගානකින් කඩා වැටුණා. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ මේ රජයට හම්බෙච්ච ස්විප් ටිකට් එක. දැන් අපි බම කිව්වනම් අර අපේ ආනයන වියදමෙන් 125ක් තිබුණේ තෙල් මිල කියලා තෙල් මිල බාගෙට ආපු ගම ආනයන වියදම බහිනවා 12.5ට. බිලියන 2කට වැඩිය ඩොලර් බිලියන 2කට වැඩිය ඉතුරුවක් වසරකට ඒ හරහා එනවා. සාමාන්‍යයෙන් අපිට වසරකට ඇවිල්ලා තියෙන විශාලතම විදේශ ආයෝජන ප්‍රමාණය වසරකට 2014 යාවේ ඩොලර් බිලියන 1.4යි. තෙල් වලින් පමණක් මේ රජයට ඉතුරු වුණා ඩොලර් බිලියන 2කට වඩා. නිසා ලොකු ඉතුරුවක් ඉතුරු වුණා. අනිත් පැත්තෙන් දැන් මේ ඉතුරුව තමයි මේගොල්ලෝ ආපු ගමන් දුන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒක ලස්සනට මාකට් කරා. මේ රජය ඇවිල්ලා රවි කරුණායක මහත්මයයි රනිල් වික්‍රමසිංහ මහත්මයයි තෙල් මිල අඩු කරා කියලා. දැන් ඊයේ අඩු කරා ගෑස් මිල. ගෑස් මිල අඩු කරේ කොහමද? ඒ කතන්දරෙම තමයි. මේ දින ගෑස් මිලට වෙච්ච දේ. ගෑස් මිලත් එන්න අඩු වෙන පටන් අරන් දැන් මේ පහුගිය මාස දෙක තුනේ පුදු විදිහට ගෑස් මිල අඩු වෙලා. ඉතින් මේ 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 අඩු වෙන ගෑස් මිල තමයි ඔවුන් මහජනතාවට දෙන්නේ. ඉතින් මේක නම් මම හිතන්නේ අපේ අවසනාව ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා මේ වාසිය අරගෙන රජයේ විසින් වියදම් අඩු කරනවා කියලා පෙන්නන්නට. දැන් මම කිව්වා 2014 අගෝස්තු වල ඉඳන් තෙල් මිල අඩු වෙන පටන් ගත්තා කියලා. තෙල් මිල අඩු වෙන පටන් ගත්තාම අපේ රජයත් තෙල් මිල අඩු පෙට්‍රල් අඩු කරා. ඩීසල් අඩු කරා. අර අර පේනවා 162 තිබිච්ච එක ඒ කාලේ ඩොලරයකට අපි කිව්වා 110ක් විතර. ඒක අඩුවේ යනකොට ක්‍රමානුකූලව අපිත් අඩු කරගෙන ඇවිල්ලා අර ජනවාරි වල තමයි ලොකුම අඩුවීම සිද්ධ වුනේ පෙට්‍රල් මිලේ. ඒ අනුව ඔවුන් පෙට්‍රල් ලීටරයකට 117ට අඩු කරා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. දිනසියේ වැඩසටහනේ අංක 9 දරන පොරොන්දුව ඉන්ධන වලින් රජය අය කරන කෝටි 4000කට අධික බදු අයින් කොට ඉන්ධන මිල අඩු කරමින් එහි වාසිය මහජනතාවට ලබා දෙනවා කියලා. ඒස මිනිසුන්ගේ ඔළුවට දැම්මා මේ රජය විශාල බද්දක් ඉන්ධන වලින් අය කරනවා කියලා. මේ බද්ද 7-5කින් වඩා අඩු කරලා නැහැ. මේ බද්ද එදත් රුපියල් 67යි ලීටරෙද අදත් ලීටර 67යි. මේක තමුන්නාසල ජනතාවට කියන්න ඕන. මේගොල්ලෝ අඩු කරේ කොහෙන්ද? අඩු කරේ CPC එකට. එතන පෙට්‍රෝලියම් කෝපරේෂන් එක යම් කිසි ලාභයක් තිබුණා නම් ඒක අඩු කරා. මොකද පෙට්‍රෝලියම් කෝපරේෂන් එක 2014 වෙන විට ලාභ ලබන ආයතන බවට පත් වෙලා තිබුණේ. මේගොල්ලොන්ගේ ක්‍රමවේදයේ යටතේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එක හරි එයාලංකා CB එක හරි ශ්‍රී ලංකන එයාලයින් එක හරි ලාභ ලබනකොට ඒගොල්ලෝ කැමති නැහැ. ඒවා අලාභ ලබන තරමට ඒගොල්ලෝ කැමති. මොකද ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිය තියෙන්නේ මේවා පෞද්ගලීකරණය කරන්න. ඒ නිසා පෙට්‍රෝලියම් කෝපරේෂන් මේ අලාභي ලැබුණා කියලා ඒගොල්ලන්ට දඩිය අකමැත්තක් නැහැ. මේ නිසා මේ පාඩු සිද්ධුනේ රජයට නෙවෙයි පෙට්‍රෝලියම් කෝපරේෂන්ට පමණයි. එතකොට මේ ඉතුරුව මේ රජය හරියට කල්පනා කරන්නේ දේශපාලන ගුණ්ඩුවක් වශයෙන් එකපාරටම මහජනතාවට දීම හරහා එතන රජයත් මෝඩයද කරගත්තා. මොකද මං කවර ඩොලර් බිලියන 2ක විතර වාසිය ආපු වාසිය හරියට කළමනාකරණය කරන්නේ නැහැ මේ රජ. අතර මේ රජය කරන බොහෝ දේවල් දිහා බැලුවාම ඔවුන් දුරදර්ශී ලෙස ආර්ථිකය කළමනාකරණය කරනවා කියලා මම හිතන්නේ. අර බලන් කඩිර පැන්න ගුණා වගේ තමයි හැසිරෙන්නේ. දැන් උදාහරණයක් මෙතන බලන්න ඔවුන්ට ඉතුරු වෙන්න තිබුණා රුපියල් වලින් කියනවනම් බිලියන 280ක පමණ මුදලක්. ඒ බිලියන 280 මුදල ආයෝජනයට යොමු කරා නම් මේ රටේ ඔවුන්ට බලන්න මොන කරන් දේවල් කරන්න තිබුණාද කියලා. මේ රටේ තිබිච්ච ලොකුම සංවර්ධන ක්‍රියාවලියන්ට බෑ වෙලා තියෙන්නේ උතුරු මාර්ග දුම්රිය මාර්ගයට බිලියන 80යි. හම්බන්තොට වරායට බිලියන 36යි. මත්තල මේ උදේ ඉඳන් රෑ වෙනකන් කෑ ගහන ලංකාවේ තිබිච්ච ලොකුම නාස්තිය මත්තල කියලා. මත්තලට ගියේ රුපියල් බිලියන 27ක් පමණයි. ඒක අපි කරපු පොඩි ආයෝජනයක්. ඊළඟට කටුනායක අධිවේගී මාර්ගය ගැන බිලියන 42යි. මුළු අම්පාර දිස්ත්‍රික්කෙටම නලජල දෙන්න බිලියන 118යි. ඉතින් මේ වගේ මොන තරම් සංවර්ධනයක් මොන්ට පහුගිය අවුරුද්දේ කරන්න තිබුණාද මේ 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 බුද්ධිමත් විදිහට මේ හම්බෙච්ච ලාභය කලමනාකරණේ කරාන. ඒ නිසා මේ හම්බෙච්ච ස්විප් ටිකට් එක ඒගොල්ලෝ විකුණගෙන කෑවා. ඒක කරේ. අර ස්විප් ටිකට් එක සච්චම්බෙච්ච මිනිහත් හැසිරෙන ක්‍රම දෙකක් තියෙනවානේ. එක මිනිහක ඒක පොඩ්ඩක් ජීවිත මට්ටමත් උසස් කරගෙන ආයෝජනය කරනවා. අනිත් එක කහලා බිලා ජොලි කරනවා. මේ රජය කරේ අර දෙවෙනිකා කරපු වැඩේ. මේ සම්පූර්ණ මේ හම්බෙච්ච ලාභය ඔවුන් නැති කරගත්තා. නමුත් ඊළඟට මේගොල්ලෝ මහජනතාවට මතයක් ගෙනිච්ච මේ පෙට්‍රල් බිල අඩු කරලා ලොකු සහනය මිනිසුන් දුන්නා කියලා. නමුත් අනිත් පැත්තේ මොකද කරේ? වාහන වලට තියෙන බදු හොඳටම වැඩි කරා. දැන් බලන්න මේ බදු වැඩි කිරීම හරහා මෙතන මම පෙන්නලා තියෙන්නේ මේ අතුරු අයවැයෙන් ගහපු බදු ටික. පෙට්‍රල් අඩු කරලා අතුරු අයවැයෙන් ගැහුවා බදු ගොඩාක් වාහන වලට. ඒ බදු වලින් සාමාන්‍යයෙන් ලක්ෂ වාහනයකට ලක්ෂ 7 සිට මිලියන 1.4 දක්වා වගේ ප්‍රමාණයකින්
අලුතෙන් වාහනයක් ගන්නකොට බද්ද වැඩි වුණා. මෙතන තිරබද. එතකොට ඒ වෙලාවේ අලුතෙන් වාහනයක් ගන්න තරුණ පරපුරට මේ ඡන්ද ගිහිල්ලා ඡන්දේ දුන්නායට මොනවා කියද දුන්නේ කියලා අපි ගණන් හදලා බලමු. අලුතෙන් වාහනයක් ගන්න යන තරුණයෙකුට ඒ වෙලාවේ රුපියල් 45කින් ලීටරයකට පෙට්‍රල් මිල අඩුවලා තියෙනවා. අනිත් පැත්තෙන් ගන්න වාහනයට දැන් අවම වශයෙන් රුපියල් ලක්ෂ 7ක බද්දක් පදිනවා. දැන් මේ මේ මුදල පෙට්‍රල් වලින් සංසන්දනය කළ බලන්න කොච්චරක් දුවන්න පුළන්ද කියලා. ලෝකේ වටේ ගිහිල්ලා එන්න මේ පෙට්‍රල් ටික ඇති එකපාර. මේ වැඩි කරපු බදු වලට නිසා ගෙවන්න වෙන පෙට්‍රල් ප්‍රමාණය සාමාන්‍යයෙන් ලක්ෂ 7කට පරණ මිලට කියන අපි අපේ කාලේ පෙට්‍රල් මිලට ලීටර් 4600 පමණ ගන්න පුළුවන්. ලීටර් 4600 කින් සාමාන්‍ය කාර් එකක් කිලෝමීටර් 50000ක් පමණ දුවන්න පුළුවන්. අවුරුදු 3ක් 4ක් දුවන්න පුළුවන්. ඉතින් මේවා තමයි අනිත් පැත්තෙන් කරේ. එක පැත්තකින් තෙල් අඩු කරා කියලා කිව්වට අනිත් පැත්තෙන් ඒ වාසිය ගත්තද මේ පාර ආවේ තමනස දන්නව මොනතරම් දුරට ඒවා තවදුරටත් වැඩි කරලාද කියලා. ඊළඟට මේ මං කිව්වා දැන් අපේ රජයේ තිබුණා නම් අපි බලාපොරොත්තු වුණා මේ වෙන විට අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 10කට පමණ 2015 16 මැද වෙනකොට ඉහළ යාවි කියලා. නමුත් මේගොල්ලෝ කරගත්තේ මොකද්ද? මේගොල්ලෝ මොනවා කරාද කියලා ඇත්තට මට හිතාගන්න බැහැ. මොනවා කරලා මේ සල් ටික නැති කරගත්තද කියලා මේක ඇනලයිස් කරලාවත් කියන්න බෑ. මේ සංචිත ටික සම්පූර්ණයෙන් නැති කරගෙන තියෙනවා. ඔක්තෝබර් මාසයේ වෙන විට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6ට අතර පල්ලයට වැටිලා තිබුණා. දැන් ඊයේ රවි කරුණායක මුදල් ලැබතුමා කියන මේක ආයි තව අවුරුද්දකින්ද දෙකකින්ද යනවා කියලා ඩොලර් බිලියන 10ට. ඒ යන්නේ කොහොමද කියලා ඔබතුමාලා අහන්න ඕනේ. මේවා කියලා විතර වැඩක් නැහැ නේ ගෙනියන හැටිත් කියන්න ඕනේ. දැන් මේ තමයි ඇත්ත කතන්දරේ. ඇත්ත කතන්දරේ මේක පල්ලයට අවිල්ලා එහි ප්‍රතිපලයක් වශයෙන් රුපියල සම්පූර්ණ කඩාවැටලා තියෙනවා. මේ අයවැය පරතරේ වැඩි වෙනවා. මේ සියලු කරුණස රුපියල කඩාවැටෙන පටන් ගත්තා. දැන් ඒකත් ලොකු දෙයක් වගේ කියන්නේ. මේක මේ රටේ යහපතට කරන දෙයක් වගේ කියන්නේ රුපියල. එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් කියලා කියන මම තුමා දැන් එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් එකට අපි රුපියල බාල්දු කරගන්නවා නම් අපි මතක තියාගන්න ඕන අපේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට්ස් වගේ 1.5% වෙනවා. ඒ නිසා මේ පැත්තට වාසියක් දෙන්නවනේ අනිත් පැත්තෙන් අපිට ඒක ඊට වඩා වදිනවා. ඒ නිසා මේ තර්කය සාධාරණ නැහැ. ඒ තර්කය කිසිසේත්ම සාධාරණ නැහැ. පහුගිය මාසේ 11 තුල පමණ 9.2කින් රුපියල කඩාවැටලා තියෙනවා. මම වගකීමෙන් කියනවා මේ තව අවුරුද්දක් ඇතුළත මේක 160ට යනවා අනිවාර්යෙන්. රුපියල 160ට යනවා. ඒතර මේ 160ට යනකොට මොකද වෙන්නේ? කාටද මේකින් වදින්නේ? මේ රට ජනතාව අපි මොනතරම් විදේශවලින් එන්නපු බඩු පාවිච්චි කරනවද? ඒ හැම භාණ්ඩයක්ම අනිවාර්යයෙන්ම මිල ඉහළට යනවා නේ. දැන් එක පැත්තේ ඒගොල්ලෝ කියනවා මේ එක්ස්පෝර්ටර්ස්ලාට හොඳයි කියලා මේ රුපියල බාල්දු වෙන එකෙන්. රුපියල බාල්දු වෙන එකෙන් ව්‍යාපාරිකයාට හොඳ වෙන්න පුළුවන්. නමුත් ව්‍යාපාරිකයාට ඒ ලැබෙන ලාභය ඔහු සේවකයාට දෙන්නේ නැහැ නේ. සේවකයා ගෙදර ගිහිල්ලා තමුන්ගේ දරුවාට මොනවා හරි බටරයක් අරන් දෙන්න ඕන නම් ඒක ගණන් වැඩි වෙලා. ව්‍යාපාරිකයා එක්කෝ ඒ හම්බෙච්ච ලාභය ගණුම් කරුවට ලබා දෙයි, එහෙම නැත්නම් සාක්කුව දාගන්නේ. නමුත් මහජනතාවගේ සාක්කුවට ඒ කියන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ අද ආර්ථික විද්‍යාඥයෝ කියන කතාව තමයි මේ මුදල් අවපාත කිරීම හරහා ආර්ථික සංවර්ධනය කියනවා කියන එක ව්‍යාපාරිකයන් වෙනුවෙන් පමණක් තියෙන තර්කයක්. ඒ කිසිසේත්ම සාමාන්‍ය ජනතාවට අදාළ වෙන වැදගත් වෙන තර්කයක් නෙවෙයි. දැන් 2014 ඉවර වෙනකොට අපේ විදේශ මුදල් සංසරණයේ තිබිච්ච තත්ත්වය ඔබතුමාලට මෙතනින් බලන්න පුළුවන්. අපේ අපනාන ආදායම් තිබුණා ඩොලර් බිලියන 11ක් පමණ. ආනයන වියදම් තිබුණා ඩොලර් බිලියන 19ක් පමණ. මෙතනින් බිලියන 8ක විතර පරතරයක් ආවාට ඒ පරතරේ පියව ගන්නට අපිට ක්‍රම දෙකක් තිබුණා. එක ක්‍රමයක් තමයි සංචාරක ව්‍යාපාරය හරහා අපිට ලැබෙන ආදායම් ඩොලර් බිලියන 2.4ක් පමණ. ඊට අමතරව විදේශීය රැකියා නියුක්තිකයන් හරහා අපිට ඩොලර් බිලියන 7ක් විතර වගේ එන නිසා මේ ප්‍රශ්නේ දැන් උන පොසිටිව් වුණා. නමුත් අනිපතර අපිට දිනවා මේ පරණ ණය ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 3.5ක් විතර වගේ. ඒ නිසා පරතරයක් තුනක් ඩොලර් බිලියන 2.2ක පමණ. දැන් අර පෙට්‍රල් වලින් ආපු ඩොලර් බිලියන 2 සේවිං එක හරියට රජය පාවිච්චි කරා නම් මේ පරතරය එතරම් විසඳෙනවා. ඒකයි මම කියන්නේ මේ මහා මැජික් කියන්නේ මේ ආර්ථිකය කල්පනා කරනවා කියන එක. මේ රටේ ආර්ථිකය කල්පනා කරනවා කියන එක. හරි, මේක පහසුම කරන්න තිබුණා. නමුත් ඒකත් කරගන්න නැතුව තමයි ඒගොල්ලෝ මේකත් නැති කරගෙන ඒ බිලියන් 2 සේවිං එකක් නැති කරගෙන අපේ සංචිත වලනුත් බිලියන් 2ක් අඩු කරගෙන දැන් එන මාසේ වෙනකොට ගෙවන්න වෙනවා අර 2 බිලියන 2.4ක් ඉන්දියන් කරන්සි swap එක. ඒකත් ගෙවන්න වෙනවා. ඒතර ඒකට සල්ලි අවශ්‍ය වෙනවා. ඒ නිසා මේගොල්ලෝ පුදුම වේගයකින් කැණීමක් කරගෙන යනවා පල්ලයට ලොකු මුල්‍ය අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා. හරියට අපි කාර් එකක් එලවගෙන ඇවිල්ලා මගේද ඩ්‍රයිවර් මාරු වුණා.
දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා රවි කරුණා මහත්මයා ඒගොල්ලෝ කාරකට නැගලා කාරක යනකොට පාරේ වලවල් තියෙනවානේ දැන් කෙලිම දාගත්තා වලකට වලකට දාගෙන වල ඇතුලේ දැන් පැදුරු පාටියක් දාලා තියෙන්නේ පැදුරු පාටට රටේ ජනතාවට කියනවා දැන් මේ අන්න හරිම හොඳයි තත්ත්වය කියලා දැන් බජට් එකක් තව දැන් පත්තරකාරයන්ටයි බිස්නස් කාරයන්ටයි අපේ රටේ විචර දුර දිග තන්නේ මධ්‍යම පන්තිය ලොකෝටම හරිම චූන් මොකද මම ඒක පස්සේ පැහැදිලි කරන්න මේ බජට් එකෙන් ලොකු දෙයක් වුණා කියලා හිතන නමුත් මේ ඇතුලේ ඉන්නේ වල ඇතුලේ වලෙන් එළියට එන්න බෑ වලෙන් එළියට එන්න ලණුවක් හම්බ වුණා ඒ ලණුව තමයි අර පෙට්‍රල් අඩු වෙච්ච එක බිලියන 2 ඔන්න ලණුවක් දැම්මම මොකද කරේ ලණුවේ එළියලා උඩ එනවා වෙනකොට ලණුව ඇදලා පල්ලට දාගත්තා දැන් වල ඇතුලෙන් ගොඩ එන්න ලේසි වෙන්නේ නැහැ අනිත් පැත්තෙන් අපනානා දැන් මොකද වෙලා තියෙන්නේ පහුගිය මවුගිය මාසේ 11 තුල මෙන්න සැප්තැම්බර් වෙනකොට මේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ පබ්ලිෂ් ඩේටා අපනානයට සිද්ධ වෙලා අපේ ප්‍රධානතම අපනාන පොල් කර්මාන්තයේ 134 කින් පල්ලට වැඩිලා තියෙනවා ටී කර්මාන්තයේ 144 කින් පල්ලට වැඩිලා තියෙනවා රබර් කර්මාන්තයේ 142 කින් පල්ලට වැඩිලා තියෙනවා ඊට අමතරව අපේ ප්‍රධානතම අපනානය වෙන ඇඟලුම් 134 කින් පල්ලට වැඩිලා තියෙනවා මේ සියල්ලෙම අර කිව්වා වගේ අපේ අර ආනයන අපනයන පරතරය දැඩි ලෙස වර්ධනය වෙනවා ඒකයි මම කියන්නේ මේගොල්ලෝ මේ 2015 ගැන බඳුල කරන මම දන්නේ නැති මේගොල්ලෝ කියන මේ සංඛ්‍යාලයකට නම් අපිට පිළිගන්න බෑ මං හිත මේ මේ අයවැය වර්තාවේ තියෙන සංඛ්‍යාලය කියන මම හිතන්නේ අවුරුදු ඉවරණකන් ඉන්න වෙනවා මේ ඇත්තද වරුදු කියලා හරියට බලා ගන්න. දැන් මේ මේ ආණ්ඩුව ණයගුලක පැටලෙන බව ඔබතුමාලම දකින්න පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ නැවත නැවත ඇවිල්ලා අවසර ඉල්ලනවා ගන්න ණය ප්‍රමාණය වැඩි කරන්න. ගිය අවුරුද්දේ මැද හරියක් වෙනකොට මුළු අවුරුද්දෙම තමයි ගන්න පුළුවන් ණය ප්‍රමාණය ඉවර කරගත්තා. ඊළඟට තවත් ණය ගන්න අවශ්‍ය බඳු කරසන අවශ්‍ය කරන මේ සීමාව වැඩි කරගත්තා. දැන් එතකොට මේ අපිට ණය ගන්න එපයි කියපු මිනිස්සු පහුගිය රජයේ ණය ගන්න එක ගැන හැමදාම කෑ ගහපු මිනිස්සු තමයි මේ රටේ මේ ලංකා ඉතිහාසයේ මේ ලොකුම ණය ප්‍රමාණය අරගෙන තියෙන්නේ. එතකොට අපි ණය අරගෙන මොනවද කරේ? අපි ණය අරගෙන ආයෝජනය කරා. අනාගතය සඳහා ආයෝජනය කරා. මේගොල්ලෝ ණය අරගෙන මේ මාසෙ කොලේ මොනවද කරේ? බුක්ක කතාදලා තිනවා. එතකොට මේවා මේව තමයි අපි ප්‍රශ්න කළ යුතු දේවල්. මේවා තමයි අපි මහජනතාව දැනුවත් කළ යුතු දේවල්. ඊට අමතරව දැන් මේ ණය ගන්නෙ ඉස්සර ණය ගත්ත අනුපාත වලට නෙවෙයි. පහුගිය අවුරුදු 3-4 තුලම අපි කිසිම වෙලාවක රටේ සමස්ත ණය ප්‍රතිශතය 104%කට වඩා ඉහළ ගියේ නැහැ. මොකද ණය අපි බැලන්ස් කරා. රට ආණ්ඩුවලින් ණය ගත්තා, ඩෙවලොප්මන්ට් බැංක්ස් වලින් ණය ගත්තා, පෞද්ගලික අංශයෙන් ණය අරගෙන මේ බැලන්ස් කරා. දැන් මේගොල්ලෝ ගන්නෙ පෞද්ගලික අංශයෙන් පමණයි. 5.85 ගත්තේ අන්තිමට ගත්ත මේ ඩොලර් බිලියන 105 ණය. මේව මේ මේ මුළු රටම අධික ණය බරකට පටවන විනාශකාරී වැඩ.